ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන තරගයෙන් ශ්‍රී ලංකාව දැවන්ත පරාජයක් ලබා ගත්තා. මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම තම පන්දු වාර 47 අවසානයේ කඩලු 6ක් දැවි ලකුණු 283ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 36යි පන්දු 4ක් තුලදී සියල්ලන් දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 197ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකරුවා ඌයේ චරිත් අසලංකයි. පන්දු 69ක් තුලදී ලකුණු 77ක් ලබාගත් චරිත් අසලංක 6 පහර 3කින් සහ 4 පහර 5කින් තම ඉනිම වර්ණවත් කළා. තරගයේ අවසානයේදී පැවති මාධ්‍ය හමුවේදී චරිත් අසලංක කියා සිටියේ දුර්වල පන්දු රැකීම හේතුවෙන් අප මෙම තරගයේ පරාජය වූ බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් චරිත් අසලංක කියා සිටියේ මට අංක 5 ස්ථානයේ ක්‍රීඩා කිරීමට දසුන් අය තමයි කීවේ. මම එම ස්ථානයේ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය සෑම මොහොතේම ඉටු කරනවා. ඊළඟ තරගයේදී කණ්ඩායමේ වෙනසක් සම්බන්ධයෙන් මට කියන්න අමාරුයි. නමුත් කණ්ඩායමක් වශයෙන් අපි මීට වඩා උනන්දුවෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු වෙනවා. අපි ජයග්‍රහණය කළ පළමු තරගයට වඩා මෙම තරගයේදී පන්දු යැවීමේදී දඟ පන්දු යවන්නන්ට වාසිසහගත වූ නමුත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් එයට හොඳින් මුහුණ දී ලකුණු ලබා ගත්තා. ඊයේ දිනේදී විටින් විට ඇති වූ වර්ෂා තත්ත්වයන් හේතුවෙන් අපගේ පරාජයට හේතු සාධකයක් වූවා යයි මම සිතනවා. කෙසේ නමුත් එළමෙන 7 වෙනිදා පැවැත්වෙන තරගය සඳහා කණ්ඩායමේ සියලුම දෙනාගේ දායකත්වය ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට අපිට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. ඉතින් චරිත් අසලංකගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔබ මොකද හිතන්නේ? ඔබගේ වටිනා අදහස අපිට කමෙන්ට් කරන්න. පෑයෙන් පෑ අලුත් වෙන ක්‍රිකට් ලොව නවතම විස්තර දැන ගැනීමට විශ්මලෝකයේ ක්‍රිකට් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ඔබලා තියාගන්න. ගිහින් එන්න ඔයාලට ක්‍රීඩාශීලීත්වයෙන් පිරි සුබ දවසක්.